පැතුම් නිස්සංක ඉංගලන්ත කණ්ඩායමට පෙන්වුවා කොහොමද බැස්බෝල් ක්‍රීඩා කරන්නේ කියලා. NDB නියොස් තියෙද්දී රිස්ක් එකක් නැතුව කික් එකේ වන් ට්‍රාන්ස්ෆර්ස් කරන්න වගේම චිල් එකේ බිල්ස් පේ කරන්න. අයිබුවන්, ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තෙවන ටෙස්ට් තරගය ලන්ඩන් ඕවල් පිටියේදී මීට ස්වල්ප වේලාවකට පෙර නිමවට පත් වුණා. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් විශිෂ්ට කඩලු අටක ජයග්‍රහණයක් ලබා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට ඉතාමත් හොඳ ප්‍රවේශයක් ලබා ගත්තේ නැහැ. එංගලන්ත කණ්ඩායම ලකුණු 325ක් ලබා ගනිමින් පළවෙනි ඉනිමේදී ඉතාමත් හොඳ ආරම්භයක් ලබා ගත්තා. ඉන් පසුව කමිඳු මෙන්ඩිස් සහ ධනංජය ඩි සිල්වා ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවය සමග පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම කිසි ආකාරයකට එංගලන්තයේ ලකුණු සංඛ්‍යාව අභිභව ඔබ්බට ගේන්නට හැකියාවක් ලැබුණා. ඉන් අනතුරුව එංගලන්තයේ දෙවැනි ඉනිමේදී වේගපන්දු යවන්නන් අතිවිශිෂ්ට අන්දමින් පන්දු යැව්වා. ලහිරු කුමාර, විශ්ව ෆර්නැන්ඩෝ, අසිත ෆර්නැන්ඩෝ සහ මිලන් රත්නායක එංගලන්ත කණ්ඩායමේ 150කට ලකුණු සීමා කරන්නට ඔවුන්ට අවකාශ ලැබුණා එංගලන්තයේ දෙවැනි ඉනිමේදී. ඒ 150ට ලකුණු සීමා කිරීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට අමායන්ට තිබුණේ ලකුණු 219ක් පමණයි දෙවැනි ඉනිමේදී. එනමුත් අද දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනේදී එක කඩුලක් දැවී ගියා. කුසල් වෙන්ඩිස් සහ පැතුම් නිස්සංක තමයි අද උදෑසන පන්දුර පාරදීමට පැමිණියේ. ඒ පන්දුර පාරදීමට පැමිණ අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු 125ක් අවශ්‍ය කර තිබුණා කඩුලු 9ක් අත ඇතිව. අද දිනේදී යම් කිසි ආකාරයක කළු වලාකුළු තිබුණා. ඕවර්කාස්ට් කන්ඩිෂන්ස්, ග්ලූමි, ඒ වගේම තමත් සීතලයි. ඉතින් මේ කන්ඩිෂන් සමුවේ අප දන්නවා එංගලන්තේ පන්දු යවන්න තමත් මැනවින් පන්දු යවන්න බව. ක්‍රිස් වෝක්ස් විශේෂයෙන්ම ඔහු මත එංගලන්ත කණ්ඩායම මේ විශාල බලාපොරොත්තු රැඳී තිබුණා. නමුත් පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ඉතාමත් හොඳ ආරම්භයක් ලබාගෙන තිබුණු නිසා එංගලන්ත කණ්ඩායමට වැඩි අවස්ථාවක් ලැබුණේ නෑ මෙම තරගේ මුල් අවස්ථාවන් වලදී මෙම දෙවැනි ඉනිමේදී. නිකම් බොරුවට රිස්ක් එකක් ගන්නේ ඇයි? NDB නියොස් තියෙද්දී රිස්ක් එකක් නැතුව කික් එකේ ෆන් ට්‍රාන්ස්ෆර්ස් කරන්න වගේම චිල් එකේ බිල්ස් පේ කරන්න. ඉන් අනතුරුව කුසල් මෙන්ඩිස් දැවී ගියා ලකුණු 39කට අද උදෑසන. ඉනම අනතුරුව කරුණට පැමිණි ඇන්ජලෝ මැතිව්ස් ඉතාමත් විශ්‍රාන්තමින් ක්‍රීඩා කළා. ඔහුගේ ඒ තියෙන අත්දැකීම් සැවම ඔහු අද දින අපට ගෙනහැර දැක්වුවා. ඔහු සහ පැතුම් නිස්සංක ලකුණු 111ක නොබිඳුණු සම්බන්ධතාවයක් නිරත වුණා. ඒ සම්බන්ධතාවය නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයේදී ජයග්‍රහණය කරන්නට අවකාශ ලැබුණා. පැතුම් නිස්සංක ඉතාමත් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරා. ඔබ දන්නවා ඔහු පළමු ඉනිමේදී අර්ධ ශතකයක් ලබා ගත්තා. දෙවැනි ඉනිමේදී නොදැවි ලකුණු 127ක් ලබා ගත්තා පන්දු 124කින් විතරක්. ඔබ දන්නවා එංගලන්ත කණ්ඩායම බාස්බෝල් ඉතාමත් වේගෙන් ලකුණු රැස් කරන ආකාරයේ ක්‍රීඩා විලාශයක් තමයි ටෙස්ට් තරඟවලදී ඔවුන් පෙන්නුම් කරන්නේ. අද දින පැතුම් නිස්සංක එංගලන්ත කණ්ඩායමට පෙන්වුවා කොහොමද බැස්බෝල් ක්‍රීඩා කරන්නේ කියලා. ඔහු ටෙස්ට් කණ්ඩායමේ සිටියේ නෑ වසර දෙකක වැනි කාලයක්. නමුත් ඔහු ටෙස්ට් කණ්ඩායම නැවත පැමිණීමෙන් පසුව මේ ඉතාමත් හොඳ ස්ථාවර ආරම්භයක් කියා කියන්න පුළුවන්. ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය පෙරදුනත් කමිඳු මෙන්ඩිස්, පැතුම් නිස්සංක, මිලාන් රත්නායක, අසිත ෆර්නැන්ඩෝ, ඒ වගේම විශ්ව ෆර්නැන්ඩෝ, ලහිරු කුමාර මේ ක්‍රීඩකයන්ගේ දක්ෂතම් ඉතාමත් ඇගැයීමට ලක් කළ යුතුයි. මේ තරගය ආරම්භ වෙන අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ෂිප් හිටියේ 7 වෙනි ස්ථානයේ. නමුත් මේ ජයග්‍රහණයෙන් අනතුරුව ඔවුන් 5 වන ස්ථානයට වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ෂිප් එකේ ගිහිලා තියෙනවා. අප දන්නවා තව නොබෝ දවසකින් නවසීලන්තය සමග ටෙස්ට් තරඟ දෙකක් ආරම්භ වෙනවා. ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත තරඟාවලියක් ආරම්භ වෙනවා ගාල්ලේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එම තරගෙන් ජයග්‍රහණය කර තවත් ඒ වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ෂිප් එකේ ඉහළට යන්නට පුළුවන් වේවිද කියලා අපි බලමු. මම රෙක්ස් ක්ලෙමන්ටයින්, කැමරාකරු සමීර පිරිස් සමග. Hey, have you heard about Z? Z Z. We KYC. Easy. Mobile banking. Crazy. Education loans and salary advances. Amazing. Introducing the digital youth account. NDBZ. NDBZ from NDB Bank. The future is banking on us.